තරන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. සදෑවත් ක්‍රේෂ ගින්නෙන් දැවන මේ හදවත සද්ධර්මෙන් සෝපත් කරන්නට මෙ පින්වත් මොහොතේ මේ සද්ධර්ම දේශනා පවත්වන පූජනය කෝර්ලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ අපි සාධනාද පාතුමෙන් පිළි ගනිමුෝ. සාධෝ සාධෝ සාධෝ. දේවිකා බුද්ධිම රදිනී නදිනි වැන්ඩිස් යන මහත්ම මහත්මීන් අංක දෙසේ හැටහතෙන් අට සමඟි මාවත නාවල සිට පැමිණ අද මේ පින්කම් පෙනුවෙන් දායක වී කටයුතු කරනවා. සමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්හම්මං මුනේරාජස්ස සනන්තුු සග්ගමොක්කදං දම්මස් සවනෙකාලු ayaයං බදන්තා දම්මස් සවනෙ කාලු ayaයං බදන්තා දම්මස් සවනෙකාලු ayaයං බදන්තා නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මි සුුවපටි හතඥාන චාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබ් සතුත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස ගස සුණු සම්ම සම්බුද්ධස්ස නතස්ස බගතු වරහතු සබබදම්මිසු අප hatnyaනcara das බලදතුවසාරජවිසා visar, das Sab satu මස්ස ධම්මිසරස්ස ධම්මරජස්ස ධම්මසාමිස තාගතස්ස සබ්බුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතුු සබ ධම්මිසු අපටි හතඥාන චරස්ස දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරය දස්සෙ සබ්බ සත්තුතමස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශ්‍රාවක. සැදහවත් කාරුණික පින්නතුනී බෝම ශ්‍රද්ධාවිං යුක්තව අදත් සියලු දෙනාම සූදානං වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවින් කරුණාවිං මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශධර්මත් බොහෝම පුංචි කොටසක් දේශනා කර වගන ධර්ම ගෞරවය පෙරදැරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස්කර ග්ඩත් නිවැරදවුන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසන්ඩන් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන්, සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇතුව. එ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වෝ සද්ධර්ම දානානි සංසයත් ධර්මශ ්‍රවනානි සංසයත් සියලු දෙනාටම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. වෙන්නතුනී දහම් මුතුයාල ධර්ම දේශනා මාලාවෙන් අපි මේ දවස් වල සාකච්ඡා කරන්නේ උතුම් වූ සාරිපුත්්ත මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය ගැන කරුණු සාකච්ඡා කෙරෙෙන එවගේම සංගානුස්සති භාවනාව වඩන්න බලාපොරොත්වෙනයට මහත් උපකාරයක් කෙරෙන ඔබත් මමත් සංහන් සරණංගච්ඡාමි කියෙන නමින් සරණ යන මහා සඝ රථනය කොයි තරන් ගුණාධිකද කියන කාරණාව ඉස්මතුවෙන උතුම් වූ චුන්ද සූත්‍ර දේශනාවයි. මේ සූත්‍ර දේශනා ඇසුරු කරගෙන. අපි මේ වෙනකොට ධර්ම දේශනා හතරක් කරලා අවසන් වෙලා තියෙනවා. චුන්ද සූත්‍රයේ ඇසුරෙන් සිද්ධ කරන පස්වනි ධර්ම දේශනාවයි මේ පින්නතුන්ගේ දායකත්වයෙන් සිද්ධ කෙරෙන්නේ. එතන පහුිය ධර්ම දේශනාව. නිමා කරනකුට අපි සාකච්ඡා කරමින් හිටියේ මෙ මහා සංගරත්නය කොයි තරන්නම් ගුණවද්ද කියලා. ඒ කාරණාව අවසානයේ අපි මතක් කළා සාරිපුත්්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන කාලය ළඟාවෙලයි තියෙන්නේ මහත් ගුණාධික සංඝ අතර මුලින්ම ඉන්නේ සැරේත් මහරහතන් වහන්සේඒගැන මේශාසනයේ මඟඵල ලබාපු සියලුම උතුමන් වහන්සේලා ඒ ඒ මාර්ගඵලයන්ට අනුව බොහොම ගුණාධිකයි ඉති සියලු සංඝයාගේ කෙරවල කියලා අපි හඳුන් වන්නේ සාරිපුත්තයන් වහන්සේ හේතු සීලයෙන්ද ගුණෙන්ද ප්‍රඥාවෙන්ද සමාධියෙන්ද උන්වහන්සේ අභිවවනය කරන්න භික්‍ෂුවක් මේ ශාසනය එදත් අදත් අනාගතයටත් කවදාවත්ම නෑ. එවන් වූ සාරිපුතයන් වහන්සේ දැන් සූදානන් වෙන්න පිරිනිවම් පාන්්. රිුත්තයන් වහස ධිෂ්ඨාන කළ බලනවා. පෙර බුදුරජාණන් වහන්සේලාගේ අග්‍රශ්්‍රාවකයන් වහන්සේලා භාගිතුන් වහසර කලින්ද පිරිනිවන් පෑවි භාගිතුන් වහසසිට පසුවද පිරිනිවම් පෑවි කියලා. සාරිබුත්්‍යයන් වහන්ස ආරමුණු කරපු තරමක් ප්‍රමාණයේ සියලු දෙනා වහන්සේම පිරිනිවන් පාලතියනනි භාගිතුන් වහසර කලින්. එනිසා සාරිපපුත්තයන් වහන්සේත් තීරණය කරනවා. එහනම් භාගිතුන් වොහසට කලින් මමත් ඉරිනිවම් පානක් කියලා. එහෙම තීරණය කරලා අරමුණු කරල බලනවා මට ජීවත් එෙන්ට තව කොච්චර ආවිෂයිතුරු වෙලා තියෙනවාද කියලා. පිනතින අරමුණු කරල බලන කොටත් තවත් දවස් හතක් විතරයි ජීවත්යෙන්න්න ආවිෂ්‍යතතියන්නේ. දෙනිසා තීරණය කලා හෙනං දැන් පරණර්වාණයට යන්ඩුවනේ ඔතෙන්ට එනකං අපි කරුණු කතා කළා අපි එතන ඉඳල දේශනාව ඉදිරියට කරගෙන යමු පිරිනිවන් පාණ්ඩ කලින් සාරිපපුත්්‍යයන් වහන්සේ කරන්නතාව ඉතුරුුවච්ච යුතුකමක් තියනවා ඒ තමයි තමන්ග අම්මා අම්ම තාමත් මිත්‍ය දෘෂ්ටියි මෙ දරුවූ හද්දිෙනෙකු ගියම්මා වැඩි මහල්ම දරුව තමයි සාරිපුත්‍යයන් වහන්සේ පිරිමි දරුවූ හතර දෙනෙක් ඒ අම්මට ගෙහැනු දරුවූ තුන්දනි මෙත් තුන්දනාම සෞ් කෙලෙස නසලා ඒ අම්ම මොනු තරම් භාග්‍යවන්තද අවාසනාව අම්ම තාමත් මිත්ති අදෂ්ටිකයි සාරිපුෘත්‍යයෙන් වහසේ කල්පනා කරනවා මගේ අම්මා සංසාරෙන් මුොදවන්ඩ මෝනේ. ඒ කරඩ පුළු හන්ද කියලා. මොක දක නොකළුත් පස්සෙ කාලෙ සාරිපු්තයන් වහන්සේ ගැන ටිකක් අවතක් සේරුවෙන් මිනිසු කතා කරඩ පුළුවන්. අපි වුනත් කතා කරයියහෙම. මෙසිදවීම සිදු නනානං ඉන්නදිනී ශැරියුත් මහාහරහතන් වහන්සේ. මොන තරන් ගුණාධිකයිද කියල කියනව නම් ඒ මහාපුරුෂෝත්තමයන් වහන්සේගේ දිහා බලල හිත පහදවා ගත්ත කුල අසුවක් ස්වර්ගයට ගියා කෙළ කියනවා. අසුවක් නැම පිනති අසූදාහක් කුළා අසූදාහක් සුගතිය ඉපදනා කෙළ කියනවා. බලල පැහැදිලා. ැ කෙනෙක් තමන් වහන්සේ දැකළ ඇතිකරගන්න පැහැදී මාත්‍රය ඔවුන් සුගතියට යොමු කරන්න හිත්වෙනවා. සමචිත්ත පරිාය සූත්‍රය දේශනා කරහම අසංකෙයියක් ප්‍රාණීන්ට ධර්මවබෝධී වෙනවා. ඉතන්ටකු පින්නතුනි මොන තරං හැකියාවක් තිබනද ලෝක සත්ත්‍යයට නිවදර ඇල්ලදින්ට. අ ඒ නිසාම කල්පනා කරනවා එච්චර පිරිසකට නිෙවන් දකිින්ට මඟපෙන්න්නපු මේ මහාපුරුෂයාට අම්ම සසරින් එතර කරන්න බැරිවුුණනිි කළ කෙනෙක් කතා කරනවාන්නම් ඒ හොඳ මදී ඒ සියල්ලටම වඩා අම්ම සතරාපායෙන් බේරන්න මත්තුවනේ ඒනිසා අදිිෂ්ඨාන කරල බලනවා පුළුහන්දේක කරන්න අම්මට හේතු සම්පත් තියෙනවාද කියලා ඒතු සම්පත් තියෙනවා කාට දේක කරන්න පුළුවන් එක කරන්න පුළහනු මට විතර මයි කියල දැනගන්නවා ඒ නිසා තීරණය කරනවා එනම් භාගිතුන් වහසේ මුණ ගැහිලා පිරිනිවං පාණ්ඩ අවසර ඉල්ලගන මං කෙලිම්ම පිටත් වෙනවා උපංගමට නාලක ග්‍රාමීයට පිටත්වෙනවා කියල හිතුවා පිරිනිවන් පානේ නාලක ගමී ප්‍රදහන ගෙදර තවන් උපංකාමරී ඒත් තීරණය අරගෙන යනවා භාගිතුන් වහසනකට ගේල බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ තීරණය කළා කියන කාරණාව භාගිතුන් වහසට මතක් කරනවා. ඊ කින් තමන් වහන්සේ තෙක් වැඩ හිටිය සේනාසනය අස්පස් කරනවා මේ වෙලාවේ සාරිපුතයන් වහන්සේට මේ කාල ඉන්නවා උපස්ථායිකයන් වහන්සෙනම එ උපස්ථායකයන් වහන්සේෙනගේ නම චුන්ද චුන්ද සමනුදේශ කියල තමයි හඳුන්වන්නේ සමනුද්දේශ කියල කීවට සාමනේර කෙනෙක් නෙමේ සාමනේර කාලෙ චුන්ද සමනුද්දේශ කියල කීවා දැන් උපසම්පදාවනාට පස්සෙත් පරණ නම එහම්බම භාවිතා වෙනවා චුන්ද සමනුද දේශ කියලා ඇනික චුන්දයන් වහන්සේ කියල කියන රහතන් වහසනවාඒ රහතන් වහස වෙන කවුරුවත් නෙමෙයේ සැරුත් රහතන් වස අයයි මල්ලි දෙන්නම රහත් වෙලා ඒ බාල මල්ලිම තමයි වැඩි මහළු සහෝදරයට මේ කාලි පවස්ථාන කරන්නේ මේවාගේ අසිරිමත් සිදුවීම අපිට ආය කවද කොයිකාලය හන්ඬ ලැබීද. එකම කුසින් ඉපදිලා වැඩි මහළුම සහෝදරයට උපස්ථාන කරන බාල සහෝදරය. එහෙම දේවල්න අපි සංසාරය මේ සමාජෝන තරන් දකිනවා. නමු දෙන්නම සෞ කෙලෙස් නසල කියල කියහම එහෙම අපිට හම්බන්න ඇත්ති. ඉතින් චුන්දයන් වහන්සට කතා කරල කියේනවා චුන්ද. භික්ෂ සංගයායට මතක් කරන්න සාරිපපුත්තයන් වහන්සේ ලෑස්ති වෙඩ කිව්ව කියලා. එකන සැරියුත් මහරහතන් වහන්සේ පිරිවරාගත්ත නෙත්‍ය පරිවාර පිරිස පන්සීයක් සඟ පිරිස ඉන්නවා. සාරිපපුත්තියන් වහන්සේ යම්තනක වඩිනවද එ පන්සයේ සාරිපුතයන් වහන්සේ එඩකීවොත් උන්වහන්ස එක වඩිනවා. එ පන්සීට තම ලෑස්ති වෙඩ කියන්නේ. අංගේ ලෑස්තිවෙන්ඩ කියල කියිය හම සියලු දෙනාම තමන්ගේ ආස සේනාසන පිරිසිදු කරනවා ද සේනාසනය වහල යන්ඩනයන් ඉන්ද මනාව සේනාසන පිරිසිදු කරනවා තමන් මෙතෙක් කල් ජීවත්වෙච්ච කුටිය සියලු දෙනාම තම තමන්ගේ කුටි අමදිනවා අමදලම් මනාව පිරිසිදු කරනවා තමන් පරිහරණය කරපු භාජන කෝප්ප මේආදි දේවල් සියල්ලව මනාව සෝදලා මැදල පිළිවලට තැන්පත් කරනවා. කොටියාවට හොඳයට අතුපතුගානෝ. බැසිකිලි කැසිකිෙලි වනාව පිරිසිදු කරනවා. පැදුුරු කොට්ට මෙට්ට තිබුණ දේවල් මනාව අකුලලා තැන්පත් කරනවා. දූවිලි වදින් නැතිවෙඩ තියෙනවා. තමන් මේ සෙනසුරෙන් බෙහැරට ගියාට පස්සේ. ගන්තුක භික්ෂුවක් මේ සෙනසුනට එෙන්ඩ පුළුවන් හැබැ උන් වහසර කවදාවත් කියවෙඩ හොඳ නෑ මේක ඉඳල්ලා ගිහිල්ල තියෙන්නේ නම් මහ ගුණ නැති කෙනෙක් කියලා ඒම කියවෙඩ හොඳ නෑ ආගන්තුකෝ පැමිණෙන කෙනාගෙන් කියවෙඩ මෝනේ මේක ඉඳල තියෙන්නේ. හිත දියුණුුවච්ච ම ප්‍රඥාවන්තයෙක් කියන කතාවයි පිනතින අපිේජී විතවලටත් මේ කාරණම් මොන තරන් ආදර්ශමත්ද කෙනෙක් වැසකිලිය පාවිච්චි කරල යනවා කිසිම පිළිවෙලක් නැතු දෙවනයට යන කෙනා අනිවාරයෙන් බනිනවන්නේ කෞුද මේකට ඇවිල්ල ගියපු කෙනා කියලා ඉති සමහරලාලට බනිනකොට කියන කතා අපි අය දන්නවා නවත් එහෙම නූනානං කොච්චර කොච්චර හොඳද කෙනෙක් ඇදේ නිධාගනඉදර නැගිට ල යනවා සමරට කොට්ටි බම සීට්ට කැකිල්ලිලා මතුරු දැලක් දාගිෙන හිටියන එක පැත්තක තවත් කෙනකුට ඒ ඇඳ දැක්කාමාරි අප සන්නයි නවත් උදේම අධදිවිච්ච ගමන් කොට්ට ටි පිළියල කරලා සීට් එක මනාව සකස් කරලා මදුරු දැල ගැටග හලඒ කාමරි හරි ලස්සන්ට තිබුණ හම දකින ඕනම කෙනෙකුට හරි ප්‍රිය මනාපයි. ඉති සාමාන්‍ය අපි අතින් එහෙම වෙනවා හුග අඩී නමුත් මේ ආර්යන් වහන්සේලා මනාව සේනාසන තැන්පත් කරලා තමයින්නේ ඒ සේනාසන මනාව සක සැකසීම කොච්චර වටිනවද. තමන් පරිහරණය කරන දේවල් මනාව පිළිවලට තියෙන එක කොයි තරං වටිනවද. ගත්තදේ ගත්ත තැන තියන එක මොනතරං උසස් ගුණයක්ද. පින්නතින මේ ශාසනය ඒක ඔප්පු කරමින් සේනාසන පණවන භික්‍ෂූන් වහන්සේලා අතර අගගස්ථානය දරන භික්‍ෂුවකින්නවා. සේනාසන පණවන්න උන් අතරින් අග්‍රයි අග්‍රයි. අසූමහශ්‍රාවකයෙන් වහන්සෙනවා. ඒ තමයි දබ්බමල්ල පුත්තම හරහතන් වහන්සේ. සේනාසන පණවන්න උන් අතරින් අග්‍රයි. ඇයි එහෙම අග්‍රස්ථානයක් දෙන්නේ. උන්වහන්සේට සංග අයට සෙනසුම් පණවන්ඩ කියල කියහම. හැමෝම සෙනසුම් පනවනවා හැබ උන්වහසේ සෙනසුන් පණසනකට හරිම පිළිවෙලයි. විධාරමිකයන්ට අශ්‍ය සෙනසුන්ටික එකම තැන පනවනු. අඇතකොට එකම ධර්ම පරි්‍යාප්තියක් දරන්න පිරිසේක තැන ඉන්නවා. විනේ දරණ සංගයා අට සේනාසන පණවනකොට විනය දරන්න උන්ට එකම තැනක සෙනසුන් පණවනවා. භාවනාවට ගොඩාක් කැමති සංගේ අට සෙනසුන් පණවනකොට භාවනානයෝගීන් සියල දෙනාටම එකම තැන සේනාසෙන පණවනවා. කෙදී ඒනිසා ඒ සෙනසුන් පැනවීමත් එක්ක වාසය කරන්නන්ට එක හරිම පහසුයි ඔවුනුන් ගැල්ලපෙන විදිහටයි සෙනසුන් පනවලතින් ළඟළඟ සෙනසුන් පනවනවා විතරක් නෙමෙයි බොහෝ දුර ගිහිල්ලත් සෙනසුන් පණවුණු ඉතින් රාත්‍රී කාලයේ දුරට ගිහිල්ල සේනාසනයක් පනවන්ඩ වුනොත් දබ්බ මල්ල පුුත්තයන් වහන්සේ තේජෝ කසිනයට සමාදිිනවා සමයදිලා තමන්ගේ ඇගිල්ල පත්තු කරගන්නවා උනාහසේ ඇගිල්ලි එලියෙන්තමයි යන්නේ එක පුදුම ආශ්චර්ය මතරදියක් ද මේක දකින සමහර සාමනේර භික්‍ෂූන් වහන්සේ ලැහෙම ටිකක් රෑවෙන්ඩ ිට්ටිුවේ ලෑවිල්ල කියනවලු ස්වාමීනය අහවල් හරිෙන් සේනාසන ටිකක් පනෝම් කියලා මේහෙ සේනාසර පනවන්දුවමනාවනෙ මේ මේ ඇගිල්ල දල්ලෝගෙන යන ලස්සන බලන්ට ඉතින් දබ්බ මල්ලපුත්තයන් වහන්සේ සෙනසුන් පණවන්නවුන් අතරින් අග්‍රවුණේ මේ අපි වාසය කරන තැන් පිරිසිදුව තියෙනයට කොයි තරන් අනුන්ගේ කැමැත්තක් ගෞරවයක් ඇති වෙනවද කියන කාරණාව මේ ශාසනෙන් ඔප්පු කරලාතින අග්‍රස්ථානයකුද්දීලා ගහක් යට ජීවත්වෙලා ගත් යනකොට එතන අපි අනුභවකරපුවා දාලා විනාස කරල යනවනං ඒ මහන් ඔොහෝබිනා ක්‍රියාවක්. ඒ ගහයට අද මම හිටිය වගේ හෙටත් මෙතන කෙනෙක් නවතින්න පුළුුවන්. ඊයේ පෙරේ ද මෙතන ඉඳල තියෙන්න්නේ එනම්. හරි පෙළිවෙලට වැඩ කරන්න දන්න කෙනෙක් කියලවුන් අතින් කියවුුණොත් තමයි මමාවන් කෝම මට සාධාරණයක් කරගෙන තියෙන්. මගේ මව මට දුන්න ජීවිතයට මංගරු කරලතියෙන්න්නේ එම නැත්තැන් ඔවුන් සමහරලාට දොස් කියන්නේ බොහම පහත්ති දිය. ති බුද්ධ ශාසනෙන් ඒ දේවල් අප ජීවිතවලට කොච්චර උගන්න ලතින්නොද මෙ සියලු දෙනා වහන්සේලා මේ සේනාසන මනාව සකසනවා. අනිත් කාරණාව තමයි මේ දේවල් විනාස වන්න හොඳනෑ. ම ්‍රද්ධාවන් පූජාකරපු දේවල්ලිමේ තියෙන් මෙවා දීර්ග කාලයක් පූජාකරපු අයියට පින් වඩවුමින් බොහෝ දෙනා පරිහරණය කරඩුවන සංඝයා ඉන්න එක ආරක්ෂා කරණ එක ප්‍රධාන වගකිීම දිී ඔයවාගේ කාරණා ගොඩක් පිනතිරි මේත්ත එක්ක කතා කරන්න පුළුවන් කෙසේ වෙතත් සියලු දෙනාම දැන් සේනාසන සකස් කරලා අස්පස් කරලා ඉවරවෙලා පාතරා සිවරුත් අරගෙන සැරියුත් මහරහතන් වහසගේ කුටියගාවට රැස් වෙලයන්නේ. සාරිපුත්තයන් වහන්සේගේ සේනාසනයත් ජුන්දයන් වහන්සේ අස්පස් කර ඉ කරයි. සැරියුත් මහරහතන් වහන්සේ පාතරා සිවුරු අරගෙන මෙ කුටියෙන් එලීට වැඩිනවා එලීට වැඩලා. කුටියළඟ අතර වෙලා ආග පහු සැරයක් මෙ කුටිය දිහා හැරල්ල බලනවා සාරපුත් ැන් වහන්සේගේ ඒ බැල්ම අපට නොකියන කාරණ කීයක් කියනවාද තමන් වහන්ස වැඩහිටපු කුටිය ගැන තන්ාවක් එහෙමති බිලඳ මේ බලන්නේ නෑ පින්නති තන්හාවල් කොහිද. අනාධිමත් කාලයක් මේ සංසාරයේ කුටි ඇතුළ ගෙවල් ඇතුළි වාසයකරපුූ ආර්ගාන නම්වන තරන්ද මේ ජීවිතයට එනකම්ම එහෙමයි නමුත් වාසය කරන සේනාසනයෙන් ඒ බිත්ති හතරෙන් අද එලියටාව හැබැයි එලියටාව නැවත කවර කවුම දාකවත මේවාගේ කුටි සෙනසුනක ජීවත්වෙන්න්න බලාපොරොත්තුවවෙන්නෙමේ. සඳහට මේ ජීවිතෙන් සමුගන්වාමේ. එ නිසා මෙතෙක් කල් තමන්ට රැකවරණය දුන්න සේනාසනය දිහා ආපොවු හැරිල බල්ල කල්පනා කරන්මං අයි කවදාවත් මේ සේනාසනයට එන්නෙ නෑ කියලා නැවතාපව හැරිලා සංගයත්තක කෙලින්ම වඩින්නේ බුදුරජාණන් වහසකාට. ුදුරජාණන්හන්ස ගාවට වැඩම කරලා භාගිතුන් වහසිට කාරණාව මතක් කරනවා ස්වාමීණි භාගිතුන් වහන්සේ ආයු සංස්කාරාත් හරින්ට තීරණය කළා කියලා එහෙම මතක්කෙරුවහම අපේ බුදුරජාණන් වහන්සේ හා කියන්නෙත් නෑ එබා කියන්නෙත් නෑ ඒ කාරණ කීපයක් තියෙනවා ඇයි භාගිත නොහසේ හොඳයි කියන්නෙත් නැත්ත ඒ පයි කියන්නෙත් නැත්ති කියලා සඳහන් කරනවා ආයුශංස්කාරය දැන් පිරිහේ ගෙනයි යන්නේ තමන් ආයුශංස්කාරයත් හැරිය කියල කියනවා බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙකුට කිසිම හේතුවයකින් පිරිනිවම් පාණ්ඩ කියල කියන්නේ. ි අපි භාගිතුන හස විතරක් නෙමෙයි බුදුවරුන්ගේ සිරිතේකයි. හේතුවොමකක්ද. හා හොඳයි එහෙනම් පිරිනිවම් පාණඩ කෙලෙකීවොත් එක මරණය වර්ණනා කලා වගේ වෙනවා. මරණය අගේ කලා වගේ වෙනවා. රහතන් වහසේලා ජීවත් වෙනවට වඩා මරණයෙන් පසෙ ලැබෙන සැපය උන්වහසලට වැඩී. නිර්වාණ දහතු දෙකක් තියෙනවන්නේ එකක් සෝපදිසේෂ අනික අනු පදිසේෂ මොනද බෙන නිර්වාණ දහතු දෙක සෝපදිසේෂ කියල කියන්නේ අරහත්වය ලැබෙනවාත් එක්කම සියලු කෙලෙස් පිරිනිිවම් පානවා තේරුුණා ධීකාරණාව ආය ඒ චිත්ත සන්තානයේ තුළ කවර කවමු දාකවත් කලේසියක් උපදින්නෙම උපදින්නෙම නෑ එකයි කියන්නේ සියලු කෙලෙස් පිරිනිවම් පානවා. කෙලෙස් වලින් කරදරයක් නෑ. හැබැයි මේ පංචස්කන්දී තියෙනවා. මේ පංචස්කන්දයට ලෙඩ හැදෙනවා. ශරීරී අතන මෙතන කැක්කුම් හෙදෙනවා. නො එෙක් පැසවීම් වනවීම් ගෙඩි හැදීම් කෘෂ්ට රෝගම නොයෙක් දේවල් මේකට වැල දෙෙනවා. හැබැයි ඒ වේදනවල් විඳින්න වෙනවා. කෙලෙස් වේදනාවක් නැති වනාට කයට හැදෙන උපද්‍රෝවලින් ඇතිවෙන වේදනවල් වට මූුණ දෙන්න වෙනවා. අනුපතිශේෂ නිර්වාණ දහතුව කියල කියන්නේ මේ කයිනුත් සදහටම සමුගන්නවා. එතොට සෝපදිශේෂ කියල කියන්නේ කරි සමුගන්නවා අනුපතිසේෂ කෙල කියන්නේ සදහටම සංසාරයෙන් පංච උපාදානස් කන්දෙම්ම සමහර ගන්නවා කියන එකයි. එති එතකොට සෑම රහතන් වහන්සේ නමකගේම එකම ප්‍රාර්ථනාව පිරිණු මම් පානක. මහා කල්ප ලක්ෂ ගනන් පාරමිතා පිරිව සංසාරෙන් නිමෙන්්ෙද. අර්හත්විය මුදුම්පත් වෙනවාත් එක්කම අපි මතක් කලෑන්නේ සියලු කෙලෙස් ඉවරයි කියලා. දැන් දන්නවා නිර්වාණ සැපය මේ ලෝක තියෙන සියලුම සැපයන් අතරග්‍රයි කියලා. ධර්මයක සඳහන්කලේ නිබ්බානං පරමං සුකන් කියලා. තැන් එහෙනම් රහත් එච්ච ගමම්ම ඒ පරම සැපේ හොගෙන අන්ඩිපේ. ඒකට හිමිකමම් ලබල ඉවරන්නේ. එනඟයි රහත් ච්චකාාම පිරිනුවම් පන්න ඇත්ති. ඒ සැපය විඳන්න යන්ඩ තියෙන තන්හාවක් දැන්නේෑ ඒ උතුම් සැපය විඳින් ඕන කියලා තන්හාවක්දැනෑ. ඉතින් රහත් වෙලා කවදහරි ස්වභාවයෙන්ම මරණය තමන් සොයාගෙනන කංවැඩින්න. යි උන්හස ලෙහිම වැඩයින්න හැබැයිඒ වැඩඉන්න කාලයේ ලෝකයට පුදුම ලාභයක්ඒ ලාභය ගැන කියන්න කරුණු කීයක් ගැන කතා කර කිද දකින ඉභංග සූත්‍රයේ තමයි සරලෝම කියන්නති අපේ දන්නවා දකින ඉභංග සූත්‍රයේ භාගිතුන් වහස දේශනා කලා පෞද්ගලික දාන දාහතර එක අන්තිමට තියෙන්නෙ මකක්ද තිරිසනෙකුට කෑමවේලක් දුන්නහම අනාගත ජීවිත කීයක මග ඩිගිනිි වේදෙනම් ඉදිනවද. අනාගතක ජීවිත සීය මට බඩිගිනි වේදෙන නැතුව යනම්ක අනාගත ජීවිත සීයක මට කෑම හිග නැතුව යනවා දුස්සීල මිනිහෙකුට කෑමවේලක් දුන්නහම අනාගත ජීවිත දාහ බඩිගින්න ඉඩ වෙන්නේ. පෘතජ්ජන සේලවන්තයකොට කෑමවෙලක් දුන්නහම. අනාගත ජීවිත ලක්සයක් බඩිගින්න ඉඩ වෙන්නේ. අහසිං යන බාහිර තවසකොට කෑමවෙලක් දුන්නහම අනාගත ජීවිත කෝටි ලක්ෂයක් කෑමවරදින්නේ. තිසරණ තියෙන කෙනකොට කෑමවෙලක් දුන්නහම අනාගත ජීවිත අසංකය. දින්නේ. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන උත්තමයන් වහන්සේ නමකට දංවේලක් දෙන්න තිබනොත් අනාගත ජීවිත සංකෙක් කීය මව සූපත් කරයිද. ඉතිං එවන් උතුමෙක් වැඩ ඉන්නව කියල කියන්නේ. උන්වහන්සේ දිහා බලල සිත් පහදවාගන්න පහදවාගන්න අයත් දෙවුලවයි උපදින්නේ උන්වහන්සේට කිසියම් පූජාවක් කරන කෙනත්. මේ සංසාර සුළු පටුලාභයක් නැම් නෙමෙහි ලබන්නේ එයින්ද රහතන් වහන්ස නවක් පිරිනිුවම් පානය එක ලෝකට පාඩුයි නමුත් පිරිනිවං පානක උන් වහස්සගේ එකමෝ බලාපොරොත්තුවයි මහා කල්පගනම් පාරමිතා පිරිුවේ තමන්ගේ මංගල්්‍ය දවසක හොයා ගන්නයි.ඒ මංගල් එකලක කියන්නේ පරනිර්වාාණයහි. තමන් බලාපපුරොත්තුවේචචූ නිවනට ඇතුල් වෙනව කියලක කියන්නේ ඒ මංගල්ලයට සමවදන කියනෙ එකයි නමු මේ ශාසනයේ නිවන කියන එක මරණින් මත්්‍ය විතරක් ලැබෙන එකක් නෙමේ. සෞකෙලිස් නැතිකරපු දායිඳල එ නිවන් සුවයත් එක්ක තමයිඉන්නේ. තිකෙ අවසානයේ තමයි සදහටම සසරින් සමුගැනීම. එති ඒනිසා සාරිපපුත්තයන් වහන්සේ දැම් බුදුරජාණන් වහන්සළඟට ගෙහිෙල්ලා. රාව ප්‍රකාශ කරන්න හළ යිස්තිවෙන්නේ. නවත් අපි සාකච්ඡා කරමින් හිටිය භාගිතුන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ කියල අවසර දෙන්නෙත් නෑ. එතකොට මරණය වරණනා කලා වෙන. හැබැයි එපා කියල කියන්නෙත් නෑ. පිරිනිවන් පාන්නන් කියල කියහම හා කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ. පිරිනිවන් පාණ්ඩ කියල. පිනති එහෙම කිව්වොත් වෙන්නේ සාමාන්‍ය ජනතාව හිතන්නේ සාරිපපුත්තයන් වහන්සේට භාගිතන් වහන්සේ මැරෙන්ඩ කිව්ව කියලා. චෝදනාවක් කෙන්න්නතුළවා මං පිරිුවම් පාන්නන් කියට හා කියන දැන් අපි කෙනෙක් ඇවිල්ල කියෙන මං වස ොන්්ද කියලා. අපි කියවා හා කියලා ඉදර කීදන අපිට බනි නොති. අංගේවාගේ පිරිනුවම් පාන්නන් ස්වාමීණි කියනකොට හාකීවොත් භාගිතුන් වහසට චෝදනා කරන්න පුළුවන් තින්ගේ චදීතය ඔක්කොම ඉල්ළඟට නිරයට යනවා එකයි. අංක නිසා සාමාන්‍ය ජනතාවට පේන්නේ ඒවිදිහෙටයි. නැවත ඉපදීම පේන්නේෙ නෑ අක නිසා හා කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ. භවය වරනා කලා වෙන්නෙත් නෑ. මරණය වරනා කලා වෙන්නෙත් වෙන්නෙත් නැහැ එන කොහොමද භාගිතුන් හසි උත්තර දෙන්නේ. ස්වාමීණ මං පිරිනිවම් පාණ්ඩ තීරණය කලා කියල කියහම්ම කොහොම උත්තරයක් දෙන්න ඇත්ද. සාරිපුත්ත නුබ යම් කාරණාවක් තීරණය කලා නං එක නුබට සුදුසු විදිහයට ක්‍රියාත්මක් කරන්නට. එමතමයි උත්තර නුඹ කැමති ආකාරයෙන් ක්‍රා්පක කරන්න කෙලතමයි කියන්න එදි එනිසා පින්නතුනි භාගිතුන් වහන්සේ මේ පිරිනිවන් පාණ්ඩ කියන්නෙත් නෑ එපා කියන්නෙත් නැහැ තමන්ට කැමැති විදිහට ඒ තීරණය ගන්ඩ අවසරදීල තියෙනවා ඊට පස්සේ සැරියුත් මහරහතන් වහන්සට නැවත භාගිතන් වහන්සේ මෙහෙම කාරණාවක් කියනවා සාරිපුුත් නුඹ වගේ සහෝදරයෙක් මේ නුබේ සහෝදර භික්ෂූන් වහසට ආයක් කවදාවත් සාසනය හම්බෙට්නෑ මේ තමයි මේ සියලු සංගයාගේ වැඩිමල් සහෝදරය එනිසා නුඹවාගේ සහෝදරයෙ අය හම්බෙනඒ වැඩිමල් සහෝදරය කිය කියන්නේ මේ සාසනය දැනට ඉන්න වයෝර්ධම භික් සාරිපුත්තයන් වහන්සේද නෑ පින්නතුනේ. සංඝශාසනය පලවෙනිිය සාරිපුත්තයන් වහන්සේ. වයෝර්ධ බවනමම මෙතන තියෙන්නේ. සංඝශාසනය පලවෙනිිය. එතිගේ පලවෙනිිය කියල කියන්නේ අන්සිියල දෙනාටම වඩා උඩින් ඉන්නේ. කිසිම භික්‍ෂුවකට සාරිපපුතයන් වහසේ ඉක්ම වන්න බෑ අ නේනිසයිී. වැඩිමාලු සහෝදරය කෙළකන්නේ. එදර නුබවගේ සහෝදරේකාය කවර දාකවත් හම්බ වෙන්නේ හම්බ වෙන්නේෙ නෑ. අ නිසා ජේෂ්ඨ කනිෂ්ඨ සියලූම නුබේ සහෝදර භික්‍ෂූන් වහන්සේලාට. අති දුර්ලබයි නුබවාගේ සහෝදරී දේශනා කරනවා ඩැන් මෙතන පටන් නුඹගේ ජේෂ්ඨ වූත් කනිිෂ්ඨ වූත් සහෝදරයන්ට. නුඹබවැනිි භික්ෂූන් වහන්සේ නමක් දැකීම අති දුර්ලබයි දේසේ හිනේ සංධම්මන් ඔවුන්ට ධර්මයක් දේශනා කරන්න සාරිපුත්්ත ගෙල කියනවා. අවසාන වතාවට නුබේ වැඩිමහලු සහ බාල සහෝදරයන්ට ධර්මයක් දේශනා කරන්න ගෙල කියනවා. එතකොට සාරිපුත්තයන් වහන්සේ කල්පනා කරනවා භාගිතුන් වහන්සේ . අනික බුදුරජාණන් වහන්සේ මට ධර්ම දේශනාවක් කරන්න කෙලා ආරාධනා කළී නුවනින් දකිනවා. නිකම්ම නිකං බණක් කියන්න කෙල නෙමෙයි අදමේ කියන්නේ. යම්තාක් ඉර්දි දැක්වීමේ හැකියාවක් මා සතුව තියෙනව නං ඒ සියලු ප්‍රාතිහාරයන් දක් කොලා බණ කියන්න කෙීම මේ කියන්නේ. රදි පාති හර දක්න්නේන එක හනන් කරලන්නේ දීන ාගතුන් හස නවත් සැරියුත් මහරහතන් වහසේ නුවනින් මේක තීරණය කරන්න. භාගිතුහසේ රුදී ප්‍රතික්ෂේප කරනවා එකන නිකරුණේ ඉරුදිී දක්වන්න එපා මිනිසුන්ගේ සතුට ඇතිකරවන්න කෙලකියන් නමුත් මේවෙලාවේ ඇයි භාගිතන් වහන්සේ මේ විදිහ දේශනාවක් කරන්න කෙලිකයන්නේ. සැරියුත් මහරහතන් වහන්සේ අපේ ශාසනයේ ප්‍රඥාවන්තඉන් අතර අග්‍රයි කියනෙ කපි දන්නවා. හැබැයි රහත්තුනදාඉඳල අද මේ මොහොත දක්වාම සැරියුත් මහරහතන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාරය දක්වනවා කිසිම ගිහි කෙනෙක් කිසිම පැවිදි කෙනෙක් දැකලනෑ. ඒ කියන්නේ මේ අයිගේ කල්පනා ඇති සැරියුත් මහරහතන් වහසට ඉරෘදි පාණ්ඩ බෑ කියලා කව දාවත්ම කවුරුවත්ම දැකල නෑ හැකියාව උන්හස පිරිනිවම් පැවට පස්සේ බොහෝ දෙනා කතා කරයි ප්‍රඥාවෙන් අග තැම්පත් වනාට ඉරුදි දක්වන්න නම් පුළුහංකමක් තිබුණේ නෑ කියලා දැම් බුදුරජාණන් වහසට මකක් දුවමනා වෙලා තිීද. භික්ෂූන් සහ මිනිසුන් අතර ඇතිවෙන අන්න ඒ මතයට උත්තරයක් දීළම මේ පිරිනිවම් පානවට කැමති. නැතන්ගේ මතය දුරු කරල පිරිනිවම් පානුවට භාගිතු වහස කැමතියි. ඒකයි කියන්නේ ධර්ම දේශනාවක් කරලා පිරිනිවම් පාන්ට. යුෘදිි දක්වලා දේශනා කරන්න කිය ලැහෙම කියන්නේ කියන්න නෑ. එක තමන් නුවනින් දැනගණ්ඩෝනේ. ඉති මේ කාරණාව ඇහුවට පස්සී. භාගිතුන් වහසේ ධර්ම දේශනා කරන්න කියෙල දේශනා කළට පස්සේ. උහස තීරණය කරනවා එහෙනම්මන් ධර්ම දේශනාව කරනාව කියලා. හැබැයි ඇත්තටම සැරියුත් මහරහතන් වහසට ඉරුදිමය හැකියාව නැද්ද. පිඳතික මහපුදුම ආශ්චර්මත් හැකියාවක් තියෙන්න්නේ නවත් නහැත මානිිකම ලෝකයට කියාපාන තවත් අපූරුව තැන. එක පර්වතයක්කුඩ සාරිපුතයන් වහන්සේ රාත්‍රියයේ ඉන්න වෙලාවක එක විස්තර කරන යක්කප ප්‍රහාර කියෙන සූත්‍රී හිස රැවුල් හොඳට බාලා හඳ එලියක් හඳු මුදනෙ වැඩයින්නේ හඳ එලියට හිස දිලිසෙනවා අහසින් යන යක්ෂයෝ දෙන්නේ එක යක්ක්ෂේෙක් දකිනවා හරිපුතයෙන් හසඉන්න දෙන්නම දකිනවා එක යක්ෂේක් අනික් යක්ෂයට කියනවා මටනං අර ශ්‍රමණයක් යොළුවට ප්‍රහාරයක් එල්ල කරන්්ඩම හිතෙනවා කියලා අනිත්‍යයක්ෂය කියනවා ඔය ශ්‍රමණයා හරි බලවත් කෙනෙක් එපායි වැඩි කරන්න කියලා එපාකීවට අනික් යක්ෂය කියන්නේ මටනම් ගහණ්ඩම හිතෙනවා කියලා කොච්චර එපාකීවත් හන්නේ ඊට පස්සේ කියන දේ අහන්නෙම නැතුව පහලට ඇවිල්ල හයියෙන් ප්‍රහාරයක් එල්ල කරන ඔල්බට එක මුගලන් මහරහතන් වහස දකිනවා ඇැබැයිතින් යක්ෂේ යට කීවන ගහන්ඩේ පාවශ්‍රමණයට කියලා කියබුදේ ඇහුේ නෑනේ ගහල ඉවරුණා විතරයි කෑ ගහන්ට ගත්තා ඩයිහාමි ඩයිහාමි යිහාමි කියන්නටනවා දනව 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 මාව කියලකෑගානෝ. මහපොලෝට වැටිනෝ. මෙ මහපෘතුවී කැමති නෑ මේවාගේ පෞකාරයෙක් තමන් ගයන්ග උඩතියගැන්ට. එනිසා පොලොෝ විවෘත වෙනවා එහෙෙන්ම මොහු නිරීටරන්යනවා. නමුත් අරයක්ෂය හැකිව යිපාගහන්න කියලා.ඇව්වෙනෑ දේ වගේ මහපුදුම ගුණයක් මෙතන විුරුද්ධයක් තියෙන. ටත් නොපෙනෙන ඉරදී ශක්තියක් මෙතන කියවන්න. මුගලන් මහරහතන් වහසේ බලාගිනද ඇැල්ලහන ස්වාමීනී යහතින් ඉන්නවද කියලා. ඉතුර කියනව ඔවබොක් ගල්ලාන. හොඳින් ඉන්නවා හැබැමගේ හිසේ පොඩි වේදෙනවක්තියෙනවා කියලා. මුගලන් මහරහතන් වහසට පුද්දුම ප්‍රීතියක් ඇතිවන්න. මේයකෙක්ල්ල ගහපු නිසාද සතුටේ නෑ. එච්චර පහරක් කොච්චර පහරක්ද්දම එල්ලල නති එල්ල කරලා තියෙන්නේ. පිනතින සඳහන්කනවා රියන් හතාටක් උස පරෝතයකට ඒ ප්‍රහාරය එල්ල කලා න ඒ සම්පූර්ණයෙන් මහපුළු යටයනවා කියලා.ඒ පරෝතය මහපොලේ යට යනවා කියලා. ඒ තරම් පාරක් මෙච්චර පහරකුත් එල්ල කරල ස්වාමීණි නුබෝහන්ස කියන්නේ යන්තන් හිසරි දෙනවා කියලා. සාරිපපුත්යන් වහන්ේ කියවා මොක්ගල්ලානෑ. ඔබනන් කියන මහයාකිෙක් දැක්ක කියලා මමනම් ප්‍රතියෙක්කක් දැක්කෙනය කෙළකයෙන් තින් මුගලන් හාමුදුරුව මේ වෙලාවේ සැරියුත් මහරහතන් වහන්සේගේ ගුණ විශේෂයෙන් දේශනා කරනවා. වහසේ ඉස්සරහපිටමයි මේ ගුණ කියන්නේ. එහෙම ගුණ කියන ගොඩ සැරියුත් මහරහතන් වහසේ මුගලන් මහරහතන් වහසගේ ගුණ කියනවා පුදුමාකාර ණනිහතුමානනි බව. ඉතින් එවන් උතුමන් වහන්සේ ප්‍රාතිහාරය දක්වනවාව කවුරුද්දැකල නැති නිසා වැරදි විදිහයට හිතැන්ඩ පුළුවන්. සමහලට පෞකර ගන්නත් පුළුවන් ඉතින් භාගිතුන් වහසේීම සඳහන් කරහම භාගිතුන් වහසගේ ළඟට ඇවිල්ල. භාගිතුන් වහසර වන්දන කරනවා. තල්ගහක් වගේ ඉහෙලට යනවා පහට ඇල් වඳනවා. තල්ගස් දෙකක් වගේ හසට යනවා පහළටයවෙල්ල වඳනවා. තල්ගස් තුනක් හතරක් පහක් හයක් හතක්මිනකං ගුඩට යනවා ආයවිල්ල වන්දිිනවා මේ කොච්චර ඉරුදිදක්කොමින් ඉහළටාවත් භාගිතුන් වහන්සසිට වඩා ගොඩක් යටත් කියනෙක තමයි මේ කියන්්ඩාදන. ආගේ වන්දනා කරලා උන්වහස තවන්ගේ ධර්ම දේශනාව පටන් ගන්න. ස පැළ පිනතින අද අපිට ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමාවෙලා නිසා සුන්ද සෝත්‍ර ඇසුරෙන් සිදුකරුන් ලබන පස්සනි ධර්ම දේශනාව අපි මේ විදිහයට නිමා කරමු මේ සෝත්‍රයේ ඉතිරි කොටස් සාකච්ඡා කරනකොට අපි මේ කරුණු ටික ඉතිරි ඉදිරියට විස්තර සහිතව සාකච්ඡා කරමු නත් මේ උතුම් සූත්‍රදේශනාව ඇසිුරු කරගෙන සිදුකරනු ලබන පස්වනි ධර්ම දේශනාවේ දායකත්වය දැරුන් ලබන්නේ. දේවිකා බුද්ධිම රදිනි නදිනිමෙන්ඩිස් යන මහත්ම මහත්මයෙන්. අංක දෙසිය හැටහතිෙන් අට සමගිමාවත නාවල කියන ලිපිනෙහි පදිංචි සැදහැති පිරිසතමයි. දේශනාවේ දායකත්වය දරුන් ලබන්නේ උතුම් අරමුණ තමයි මියගිය මවපියන් වන PK කීර්ති පාලද සිිල්වාපියනන් P පේමසිීලි මෑනියන් බර්ටිමන්ඩිස්පියනන් බඳුද සිිල්වා මව යනායට පුුණ්්‍යාන මෝදනා කිරීමත් අමතරවසෙත් ්‍රාර්ථනා කරනවා රදිනි නදිනි නදිනි මෙෙන්ඩස් දියනියන් හා සියළුම ඥාති හිතමිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කරනාතර සදානන්දද සිල්වා සොහොයිරාට නිරෝගී සැපය සහදීර්ගාුෂ ප්‍රාර්ථනා කිරීමත් මේ පිංක මේ තවත් තරමුණක් සැද ඇැති දායික පින්වත් පිරිස පුුණ්්‍යානුමෝදනා කළ සියරු දෙනාටුම පින් අනුමෝදන් වේවා. ආශිරුවාද කළ සියලු දෙනාටම රත්නත්ත්‍රය ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ ච්චිර ජීවනය උදාවීවා. බෞද්ධ්‍යයා මාධ්‍යජාලී නිර්මාත්‍රූරව වැඩ සිට අපුවත් වී වදාල දරනාගම කුසල දම්ම නායක මාහිමිපාණන් වහන්සේටත්. එවගේම වත්මා අධ්‍යක්ෂ දුරන්දර අවසරයි බොරලන්දේ වජිර ඥාන මහිමිපාණන් වහන්සේටත්. බෞද්ධයා මාධ්‍යජාලයේ කාරය මණඩලේ සියලු දෙනාටමත් අපි රැස්කරගත්ත සියලුම පින් අනුමෝදන් වේවා ඒ සියලු දෙනාටමත් ඔබටත් පුුණ්‍යානුමෝදනා කළ මිය ගිය ඥාතීන්ටත් ඉතාමඉක් මං භවේක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අති උතුන් මහනිවනින් සැනසෙන්ඩ මෙසියලු පුුණ්‍ය ධර්මයන් හීතුවා සනාවීවා කියල පාර්ථන කරමු ආකා සට්හාාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තං අනුමෝදිත්වා චිරං රක්කං තුළෝක සාාසනං දේවූ වස්සතු කාලේ නේ සස්්‍යිය සම්පත්ති හේතුචේ पीतो लोको लोकोच राजा भवतु दमिको